Hi Bovan, welcome back to Happy Baby and Mom YouTube channel. That's why I'm going to show you a video about this video. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ඔයා pregnant වෙලා ඉන්න අම්ම කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා pregnant වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න කෙනෙක් නම් නිරෝගිමත් බුද්ධිමත් දරුවෙකු බිහි කිරීමට ගර්භිණී සමයේදී කළ හැකි දේවල් මොනවද කියන එක ගැන තමයි අද දවසේ වීඩියෝ එකේ කතා කරන්න තීරණය කළේ එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකට යමු පුංචි කිරි කැටයක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ගේම බලාපොරොත්තුව තමයි නිරෝගිමත් ඒ වගේම බුද්ධිමත් දරුවෙකු මේ ලෝකයට බිහි කිරීම. මේ වීඩියෝ එකේ මම ඔයත් එක්ක ෂෙයා කරන මේ දේවල් ඔයාගේ ගර්භිණී සමය පුරාවටම ඔයා අනුගමනය කිරීම තුළින් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ මේ බලාපොරොත්තුව සාර්ථක කරගන්න. First trimester එක තුළදී ඇතිවෙන ඔක්කාරය වමන යාම තෙහෙට්ටුව ඒ වගේම mood swings ඉතින් මේ දේවල් නිසා බොහෝ කාන්තාවන්ට අනිවාර්යෙන්ම uneasiness ඒ වගේම uncomfortable feeling එකක් තියෙන්න පුළුවන් මේ දේවල් නිසා ඔයා තුල negative mindset එකක් create කරගෙන ඔයා දුක් වෙන්න පටන් ගත්තොත් අනිවාර්යෙන්ම ඒක ඔයාගේ බබාට effect වෙනවා අම්මා දුක් වෙනකොට අම්මා අඬනකොට ඔයාගේ කුස තුළ වැඩෙන දරුවටත් නෙගටිව් එනර්ජි එකක් නෙගටිව් ভাইබ්‍රේෂන් එකක් අම්මා තුළින් ගමන් කරනවා අම්මා සතුටෙන් සහ ක්‍රියාශීලීව ඉන්න එක කුසේ වැඩෙන දරුවා නිරෝගීව වැඩෙන්න ගොඩක් උපකාරී වෙනවා ඒ නිසා ඔයා ඔයාව සතුටෙන් තියන්න ඔයා කැමති දේවල් කරන්න ඒවා මගහරින්න එපා ඔයාට පුළුවන් ඔයා කැමති සින්දුවක් අහන්න ඔයා කැමති මූවි එකක් බලන්න එහෙම නැත්නම් pregnancy journal එකක් ලියන්න පටන් ගන්න ඉතින් මේ pregnancy journal එකක් ලියද්දී ඔයාට ඒකේ ඔයාගේ pregnancy experience emotions ඒ වගේම ඔයාගේ pregnancy milestones and memories ඉතින් මේ හැමදේම සටහන් කරන්න පුළුවන් ලස්සන පින්තූර අලවලා ඒක ලස්සනට වට මේන්ටේන් කරන්න පුළුවන් at the end of the day ඔයාටම ඔයාගේ pregnancy journey එක ගැන බලද්දි සතුටක් ඇති වෙයි ඔයා රැකියාවට යන කෙනෙක් වුණත් ඔයා ගෙදර ඉන්න කෙනෙක් වුණත් ඔයාගේ දවසේ වැඩ කටයුතු ක්‍රියාශීලීව කරන්න ඒ වගේම අලුත් දේවල් ඉගෙන ගන්න කාලය යොදා ගන්න ඒ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් DIY crafts වැනි දේවල් කරන්න මැහුම් ගෙතුම් වැනි දේවල් කරන්න පේන්ටිංස් කරන්න ඔයාට සතුටින් කරන්න පුළුවන් හැම දෙයක්ම ඔයා කරන්න මේ හැම දෙම ඔයාගේ කුසේ ඉන්න දරුවාගේ බුද්ධි වර්ධනයට උපකාරී වෙනවා වෛද්‍යවරු කියන ආකාරයට ගර්භිණී සමයේ 4 වෙනි මාසයේ ඉඳලා කුසේ ඉන්න දරුවාගේ කන් ඇහෙන්න පටන් ගන්නවා ඒ නිසා අම්මා නිතරම බබාට ඇහෙන්න බබත් එක්ක කතා කරන්න ඒ වගේම අධ්‍යාපනික පොත් ආත්මික පොත් කතන්දර පොත් වැනි දේවල් බබාට ඇහෙන්න කියවන්න බබාට ඇහෙන්න සංගීතය අහන්න ඔයාට හිතෙන්න පුළුවන් මේ කුසේ ඉන්න දරුවාත් එක්ක මම මොනවද කතා කරන්න කියලා. ඔයාට පුළුවන් ඔයාගේ කුසට අත තියලා ඔයාගේ හිතේ ඔයාගේ දරුවාට තියෙන ආදරය ගැන කතා කරන්න. ඒ වගේම ඔයා දෛනිකව කරන වැඩ කටයුතු ගැන ඔයාගේ දරුවාත් එක්ක ඔයාට කතා කරන්න පුළුවන්. ඔයා කෑම යන වෙලාවකදී ඔයාට කියන්න පුළුවන් ඔන්න මැනික අදමම ඔයාගේ තාත්තා කන්න ආසම chicken devil එකක් හදන්නේ. ඔයාට සුවඳ දැනෙනවද? එහෙම අහන්න පුළුවන්. ඔයා නාන වෙලාවකදී නම් ඔයාට කියන්න පුළුවන් ඔන්න පුතේ මම දැන් සීතල වතුර එකක් ඇඟට දාගන්නයි යන්නේ කියලා. 6 නැත්නම් 7 වෙනි මාසයේ වෙද්දී අම්මා තාත්තා කතා කරන හඬට බබා ප්‍රතිචාර කරන්න පටන් ගන්නවා. folic acid tablet එක microgram 400ක් දිනපතා ගන්න එක මගහරින්න එපා. pregnant වෙන්න අඩුම තරමේ මාස දෙකකට කලින් ඉඳලා folic acid ගන්න එක පටන් ගන්න ඕනේ. ඒ වගේම pregnant වුණායින් පස්සේ අඩුම තරමේ සති 12ක් යනකම් එහෙමත් නැත්නම් ඔයාගේ වෛද්‍යවරයා ඔයාට නිර්දේශ කරන ආකාරයට folic acid දිනපතා ගන්න එක මගහරින්න එපා. මේ folic acid ගන්න එක බබාගේ ස්නායු නාලයේ සෑදීමට උපකාරී වෙනවා. ඒ වගේම මොළයේ සහ කොඳු ඇටපෙලේ උපත් දෝෂ වළක්වා ගැනීමට උපකාරී වෙනවා. ඔයාගේ වෛද්‍යවරයා ඔයාට නිර්දේශ කරන විටමින් සප්ලිමන්ට්ස් ගන්න එක නොසලකා හරින්න එපා. ඒ වගේම ඔයාගේ තයිරොයිඩ් මට්ටම පාලනය කරගන්න මවගේ තයිරොයිඩ් ඌනතාවය දරුවාගේ බුද්ධි වර්ධනයට බලපාන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් අස්ථි වර්ධනයට විටමින් D අත්‍යවශ්‍යයි. ඒ නිසා උදේ වරුවට ටිකක් හිරුවෙලිය ගන්න දිනපතා එළියට යන එකත් ගොඩක් හොඳයි. ගර්භිණී සමයේ මාස 5-6 පහුවෙද්දී බඩ මෘදු ලෙස සම්බාහනය කරන්න ඒ කියන්නේ ජෙන්ටල් මසාජ් එකක් දෙන්න
ඔයාට පුළුවන් ආමන්ඩ් ඔයිල් එහෙම නැත්නම් කොකොනට් ඔයිල් එහෙම නැත්නම් ගර්භිණී සමයේදී යූස් කරන්න පුළුවන් මොනවා හරි බොඩි ලෝෂන් එකක් ක්‍රීම් එකක් යූස් කරලා ජෙන්ටල් මසාජ් එකක් දෙන්න වෛද්‍යවරු කියන ආකාරයට කුසේ ඉන්න දරුවාට ස්පර්ශය දැනෙනවා ඒ වගේම එසේ ස්පර්ශ කිරීම තුළින් දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනය වීමට එය උපකාරී වෙනවා ගර්භිණී සමයේදී කරන්න සුදුසු ව්‍යායාම් කරන්න මේක ඔයාගේ වෛද්‍යවරයාගේ නිර්දේශනය යටතේ කිරීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඔයාට ව්‍යායාම් කරන්න කාලය වෙන් කර ගැනීම අපහසු නම් වොකින් එක්සර්සයිස් එකක් හරි කරන්න ඔයාට පුළුවන් ඔයාගේ සැමියාගේ අත අල්ලගෙන ටික දුරක් ඇවිදින්න. ඔයාගේ කුසේ ඉන්න දරුවා ගැන දරුවාගේ අනාගතය ගැන සතුටු හිතෙන දේවල් මෙනෙහි කරමින් ඔයා ඇවිදින්න. ඔයා එහෙම සතුටින් ඇවිදිද්දී ඔයාගේ ඒ සතුට දරුවටත් හැඟෙනවා. ඒ වගේම බ්‍රීතින් එක්සර්සයිසස් කරන්න ඔයාට කාලය ලැබෙන අවස්ථාවන් වලදී රිලැක්ස්ව ඉන්න උත්සාහ කරන්න මේ හැමදේම දරුවා බුද්ධිමත්ව ඒ වගේම නිරෝගිමත්ව වැඩෙන්න උපකාරී වෙනවා ගර්භිණී වෙන්න උත්සාහ කරන කෙනෙක් ගර්භිණී වෙන්න කලින් ඉඳලම ඒ වගේම ගර්භිණී සමය පුරාවටම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම ගොඩක් වැදගත් වෙනවා දැන් අපි බලමු නිරෝගිමත් දරුවෙක් ඒ වගේම බුද්ධිමත් දරුවෙක් වර්ධනය වෙන්න අවශ්‍ය කරන නියුට්‍රියන්ට්ස් මොනවද කියලා. ෆෝලේට් අඩංගු ආහාර ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ෆෝලේට් කියලා කියන්නේ ෆෝලික් ඇසිඩ්. ඉතින් ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් ගන්නවා වගේම ෆෝලේට් අඩංගු ආහාර ගන්නත් අමතක කරන්න එපා. ඊළඟට ප්‍රෝටීන්, අයඩින්, අයර්න්, විටමින් D, zinc, ඔමෙගා 3 and ඔමෙගා 6 ෆැටි ඇසිඩ්. ඉතින් මේ නියුට්‍රියන්ට්ස් අඩංගු ආහාර ඔයාගේ දිනපතා ආහාර රටාවට එකතු කරන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු මේ නියුට්‍රියන්ට්ස් අඩංගු ආහාර මොනවද කියලා. පළවෙනුවටම බිත්තර. ඉතින් බිත්තරවල ප්‍රෝටීන් බහුලයි. ඉතින් බිත්තර වගේ ආහාර රටාවට එකතු කරගන්න. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක්, යෝගට්, චීස් මේ දේවල් එකතු කරගන්න. දිනපතා උදේටයි රෑටයි ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවක් බොන්න පුළුවන් නම් වඩාත් හොඳයි. රතු මස් එකතු කරගන්න. රතු මස් කියද්දී ඔයාලට පුළුවන් හරක් මස් එකතු කරගන්න. ඒ වගේම චිකන් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම රසදිය අඩු මාළු වර්ග ආහාරයට එකතු කරගන්න. මේ මාළු වර්ග මස් වර්ග ආහාරයට ගනිද්දී හොඳින් තම්බල උයලා ආහාරයට ගන්න. බාගෙට තම්බල කන එක ඒ වගේම තෙලින් බැදලා කන එක වළක්වා ගන්න. දිනපතා කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න. කෙසෙල් කියලා කියන්නේ ෆෝලේට් බහුලව අඩංගු පළතුරක්. පලා වර්ග ඔයාගේ ආහාරයට දිනපතා එකතු කරගන්න. නිවිති එකතු කරගන්න. නිවිති කියලා කියන්නේ ෆෝලේට් බහුලව අඩංගු පලා වර්ගයක්. ඒ වගේම නිවිතිවල ඔමෙගා 3, ඔමෙගා 6 ෆැටි ඇසිඩ් අඩංගු වෙලා තියෙනවා. කොළ පැහැති එළවලු වර්ග එකතු කරගන්න. බ්‍රොකෝලි, ගෝවා වැනි දේවල් එකතු කරගන්න. රනිල කුලයට අයත් භෝග වර්ග එකතු කරගන්න. ඒ කියන්නේ කඩල, කව්පි, මුං ඇට, පරිප්පු, සෝයා බෝන්චි වැනි දේවල්. මේවවල ෆෝලේට්, අයර්න්, ඇන්ටිඔක්සිඩන්ට්ස් බහුලව තියෙනවා. අලිගැට පේර අනිවාර්යෙන්ම එකතු කරගන්න. අලිගැට පේරවල විටමින් B and C ඒ වගේම අයර්න්, ෆෝලේට් බහුලව තියෙනවා. මේ දේවල් දරුවගේ බුද්ධි වර්ධනයට ගොඩාක් උපකාරී වෙනවා. ඔරෙන්ජ් එකතු කරගන්න. ඔරෙන්ජ් වලත් විටමින් C and විටමින් E බහුලව තියෙනවා. ආහාර වර්ගවල අවසාන වශයෙන් nuts and seeds එකතු කරගන්න. ආමන්ඩ්, වල්නට්, පීනට්, පිස්ටැෂියෝ, sunflower seeds, pumpkin seeds වගේ දේවල් එකතු කරගන්න. අවසාන වශයෙන් යාඥාව සහ දේව වචනය මෙනෙහි කිරීම. මේක මම අවසාන වශයෙන් කියුවට මේක තමයි ප්‍රධානතම දේ සහ වැදගත්ම දේ වෙන්නේ. ඔයා දිනපතාම නොවරදව උදේ හවසේ යාඥා කරනවා නම් ඔයාට මම පළමුව කිව්ව කාරණා මග හැරගන්නේ නැතුව කරන්නත් යාඥාව ඔයාට උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි මම ඔයාට කලින් කිව්ව දේවල් වල යම් යම් දේවල් ඔයාට අනුගමනය කරන්න මග හැරුණත් ඔයා දිනපතා යාඥා කිරීම හේතු කරගෙන දරුවාට ඇතිවිය හැකි ආබාධිතතාවයන් ඒ වගේම ඔටිසම් වැනි තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න පුළුවන්. මම නිතරම මගේ වීඩියෝස් වල ඔයගලන්ට මතක් කරන දෙයක් තමයි යුවලකට දරුවෙක් දෙන්නේ දෙවියන් වහන්සේ. දේව වචනයේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඔබගේ ඇස්වලට මගේ ශරීර ධාතුව පෙනුනේය. ඔබගේ පොතෙහි මගේ සියලු අවයවයෝ ලියන ලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්ලි දවසින් දවස ඒවා සාදන ලද්දේය. මේ බයිබල් පදයෙන් අපිට පැහැදිලිවම කියවෙනවා මවගේ ගර්භයේ පිළිසිඳගත් දරුවෙක්ගේ සියලුම අවයවයන් එකිනෙකට මවන්නේ
සාදන්නේ දෙවියන් වහන්සේ බව. ඔය අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කාලයේදී ඔයාට දරුවෙක් දෙන පිණිස වදිනන් වහන්සේට යාඥා කළා වගේම ඔයාගේ කුස තුළ දරුවෙක් වැඩෙන්න පටන් ගත්තම ඒ දරුවා නිරෝගීව බුද්ධිමත් දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරන පිණිස දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලා යාඥා කිරීම ගොඩාක් වැදගත් වෙනවා. ඔයා ඔයාගේ කුසට අත තියලා ඔයාට නිරෝගිමත් අංග සම්පූර්ණ බුද්ධිමත් දරුවෙක් ලැබෙන්න කියලා දෙවියන් වහන්සේට උදේ සවස යාඥා කරන්න. ඔයා කරන යාඥාව ඔයාගේ දරුවට ඇසෙනවා. ඒ වගේම වගේ යාඥාව අසන දෙවියන් වහන්සේ ඔයාගේ ඉල්ලීම අනිවාර්යෙන්ම අටිෂ්ඨ කර දෙනවා. ඒ වගේම ඔයා දේව වචනය මෙනෙහි කරන්න, භාවනා කරන්න. ඒ තුළින් ඔයාට නිරෝගී සම්පන්න බුද්ධිමත් දරුවෙක් ලැබෙනවා විතරක් නෙවෙයි, ආත්මිකව ඒ වගේම යහපත් ගති පැවතුම් ඇති දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මවගේ ගර්භිණී සමයේ පුරාවටම මානසික පීඩනයකින් තොරව මවට සිටින්න පුළුවන් වෙනවා. ඒ වගේම පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් වැනි දේවල් වළක්වා ගන්න පුළුවන් වෙනවා. මං හිතනවා අද දවසේ වීඩියෝ එකට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියලා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අවසාන වශයෙන් මතක් කිරීමක් කරන ඔයා තවම හැපි බේබියන් මම YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා ළඟ තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාට notification එකක් ලැබෙනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව මුණ ගැහෙන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. God bless you.